දින පහක් තිස්සේ මෙම් ප්‍රදේශයේ මේ තරුණ පිරිස මේ රටේ පවතින මේ ආර්ථිකය ඒ වගේම ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කතා කරනවා විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාව කියන්නේ අපේ දෙමාපියන් කරපු වරද අපි මේක නිවැරදි කරන්න ඕන ඒ නිසා මේ ආණ්ඩුවට ගෙදර යන්නට කියලා ඔව් ඇත්තම අපිට කියන්න දෙන්නේ මේ ඇත්තම අග කියන්න ඕනේ මේ අපේ රටේ කතිර ගහපු මිනිස්සු කතිර ගහපු කියන්නේ මේ මේ පුංචි ළමයි නොදරුව අපිත් ඒකට වක් කියන්න මමත් ඇතුළුව වක් කියන්න ඕනේ මොකද මේ මේ පුංචි දරුවංග නොමකට ඇදලා දැම්මේ අපි පක්ෂ පාට නැතුව අපි ගිහිල්ලා කතිර ගහලා ඒගොල්ලන්ට ජෝගි නටන්න මාර්ගයක් හදලා දුන්නා අපි ඒ කෙරුවේ මේ පුංචි ළමයිගේ අනාගතේ සම්පූර්ණ විනාශ කරපු ඒක අපි වක් කියන්න ඒක හින්දා අපි අද පාරට බැහැලා මේ ගෝටගම කියලා ගමක දින පහක් තිස්සේ මම ඉතින් නිදි මරාගෙන නිින්දක් නැතුව අපි මේ මෙතනට වෙලා ඉන්නේ අපි කරපු වැරද්ද නිවැරදි කරගන්න ඒ හින්දා අපි දැන් අද කියනවා මේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලටත් 225 ඒගොල්ලන්ගේ පෝෂණය වෙන්නේ 225ටත් මම කතා කරන්නේ අපි වෙනුවෙන් ඔය පාර්ලිමේන්තුවේ ඇතුළේ 225න් අපි වෙනුවෙන් නැගිටලා කතා කරන්න පුළුවන් කවුද ඉන්නේ ඒගොල්ල බොරු මම හිතන්නේ මාධ්‍යට ඇවිල්ලා රංගපෑමක් කරලා ඒකෙන් මිනිසුන් රවට්ටලා ඒගොල්ල ඊට පස්සේ එකා වගේ කැෆෙටේරියා එකේ කාලා පාර්ලිමේන්තු එක ඉතමත් අඩු ගන්නකට මම අද තේ එකක් ඔය ආකාරයට වසර 74කට පෙර අපේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් මේ රට නිදහස් කරගත්ත පස්සේ අපි මේ වෙනුවට දකින්නේ දේශපාලනඥයන්ගේ වහල්භාවයට අපේ රටේ ජනතාව පත් වෙලා තිබෙනවා. ඒයින් මුදව ගන්නට තමයි මේ තරුණ પરම්පරාව මේ විදියට පාර්ට බහලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම අවුරුදු 74ක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක්. කොහෙද සංවර්ධන උනේ පාරවල් පාරවල් ටිකක් හදලා ඒ වගේනුත් යටිමඩි ගාලා මම හිතන්නේ අවුරුදු ගාණක් යනකොට ඒ පාරවල්වත් යන්න බෑ එතකොට සංවර්ධනය කරනවා කියලා අපි දැන් සංවර්ධනය මෙමින් පවතිනවා කියලා දැන් එන්න 75ක් මේ රට විනාශ වෙලා තියෙන්නේ මේ රටේ මම ඇත්තටම කියන්නේ මේ රටේ සිස්ටම් එකක් නැහැ කියන එක තමයි මම කියන්නේ අපි දකිනවා පෞගියේ කාලයේ පුරාවටම මේ ප්‍රදේශය ගත්තත් මෙහි සිදුවෙත සංවර්ධනය පිළිබඳව වසර දෙක තුනකට පෙර කාපට් කරපු පාර නැවතත් කාපට් කරා වැව් අමුණු රුපියල් කෝටි ගණන් වියදම් කරලා වැව පිළිසකත කරනවා වෙනුවට වැව් බන්ටක විතර සකස් කරා. නමුත් එක කුඹුරු අක්කරයක්වත් වැඩි කරගන්නට ඒ වැව් සංවර්ධනය කිරීමෙන් හැකියාවක් ලැබුණේ නැහැ. ඇත්තටම මම හිතන්නේ කුඹුරු ගත්තොත් මේ පුත්තලම පුරවරේ විතරක් ගත්තොත් පුත්තලම කියන්නේ සම්පත හැමෝටම කලබුතිරෙන් ගත්තොත් ලුණු මුළු ලංකාවට මේ වගේම පිටරටත් පටවන ලුණු තියෙනවා. ඒ වගේම පිටරටට දෙන්න පුළුවන් හාල් තියෙනවා. ගොවිතැන දැන් එන්න කඩාවැටෙන රටක් වෙලා. එතකොට මේ පාරවල් විතරක් කාපට් කරපුවම සංවර්ධනය කියලා හිතනවා නම් මේගොල්ලෝ මම හිතන්නේ හිතේ තියන් ඉන්නේ මේ රටේ ජනතාව එන මොඩයෝ කියලා. ඒ කියන්නේ ඒක ඇත්තම කතාව ඒගොල්ලෝ හිතන දේ සාධාරණයි. මොකද දැන් අපි මේ වගේ උද්ඝෝෂණ මේගොල්ලන් එලවන්න ලෑස් ඒගොල්ලන්ගේ ගේන්න අපි පෙර කාගෙන මම හිතන්නේ ඡන්දේ කතිර ගහන 3 wheel hire එකට අරගෙන යන්නේ ඡන්ද පෝලිං වලට. නමුත් මේ වගේ ඒගොල්ලන් එලවන්න ගේන මේ වගේ උපවාසයකට මේ වගේ මේ අරගලයකට මේගොල්ලන්ට කවදාවත් බෑ සහභාගී වෙන්න. මම හිතන්නේ මේක ඇයි මේ කතිර ගහලා දේශපාලකයන්ට බය වෙන්නේ අපි. ඇයි මේ බය වෙන්නේ? අපි කතරේ ගහලා ඒගොල්ලන් යවන්නේ ජනතා නියෝජනයේ කැඩිර. නමුත් ඒගොල්ලෝ දිනලා V8 එකක බහිනකොට පුදුම බයක් තියෙන ඒගොල්ලන්ට කතා කරන්න. ඒක තමයි මේ රටේ මම හිතන්නේ මම දකින්න දුර්වලම තැන. මේ වෙන විට අපේ රටේ මේ තරුණ પરම්පරාව ගෙන යන අරගලය මේ අවසානයේ දක්වා මේ වෙන විට පැමිණෙමි තිබෙන ආකාරය අපිට දකින්නට පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ තරුණ પરම්පරාව ගෙන අරගලය ජයග්‍රහණය අපේ අතීතයේදී දෙමෝපියන් කළ වරද නැවත නිවැරදි කරගෙන අලුත් රටක් බවට පත් කරගන්නට හැකියාව ලැබෙයි කියලා. ඇත්තටම ඔව් අපි මේ ගෙනියන අරගලේ දෙමෝපියන්ගේ මං යන උදාහරණයක් කියන්නම්. මම හිතන්නේ මගේ ආච්චි කොළපාට සාරියක් ඇඳගෙන කැන්වසින් කරනකොට මේ උදාහරණයක් කියන්නේ මගේ තාත්තා ඒ ආවාසය ගත්තා. ඒතකොට ඒ මගේ තාත්තගේ ආවාසය මං අරගෙන ඒ දේශපාලකයන්ට කඩේ යනකොට එතනින් අපි නවත්තන්න ඕනේ. දැන් මං කඩේ ගියා ඇති මං නවත්තන්න මගේ පුතාට ඒක වරුදු කරන්න බෑ. මගේ පුතාත් ඒක පස්සෙන් ගියා නම් මගේ පුතාත් කරන්නේ වැරද්දමයි. ඒකින්ද මෙතනින් අපි නවත්තන්න තමයි මේ දේශපාලනට කඩේ යන එක නවත්තන්න තමයි අපි මේ අරගලයට බහලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ අරගලය සාර්ථක වෙයි. වහල් භාවයෙන් මිදිච්ච නිදහස් රටක් අපට නැවත වතාවක් ගොඩනගන්නට හැකි වෙයි කියන බලාපොරොත්තු වෙන අද දවසේදී අපි සමු ගන්නවා. හෙට දවසේදීත් මෙමෙ ස්ථානයේ පැවැත්වෙන ගෝඨාගම ගෝ හෝම් කියන කම්මානේ පැවැත්වෙන අරගලියට සහභාගී වෙන ලබරුතු වෙන. ඇත්තටම ඔව් මම දැන් දිගින් දිගටම අපි දැන් දවස් 5ක් ඉවරයි. මේක කවදද ඉවර වෙන්නේ? දැන් අපිට කියනවා මේ හට් කවද ගලවන්නේ? අපිට ඇවිල්ලා දැන් එක එක කෙනා ඇවිල්ලා කියනවා මේවා ගලවන්න ඕනේ ඉස්සරහට මේ වගේ වැඩසටහන් තියෙනවා ඒවට දෙන්න ඕනේ. එහෙම දේවල් මෙතන කියනවා.
නමුත් මේක කරන්නේ රට වෙනුවෙන් මුදල් හම්බ කරන්නවත් කාටවත් කඩේ යන්නවත් නෙමෙයි මේ කරන්නේ ඒක හින්දා මේක දිගටම අර පාර්ලිමේන්තු එකේ හරි තීරණයක් එනකන් අපි මෙතන රැඳී සිටිනවා අපේ සමාජයට එකෙක් මැරෙයි දෙන්නෙක් මැරෙයි ඒව අදාළ නැහැ අපි ඉදිරියට ඉදිරියට ගමන් කරන මොන බාධකේ ආවත් අපි මේ මේ තිබ්බ පය ඉස්සරහටම තියනවා ස්තුතියි ඔයගලන්ට අපි වෙනුවෙන් රැඳීලා සිටියට මේ කතාව කියන්නේ අවුරුදු 74ක් තිස්සේ අවුරුදු 74ක් තිස්සේ මේ කාලකණ්ණි දේශපාලඥයෝ පස්සේ ගිහිල්ලා එක ඡන්දයකින් දීලා ඒ දේශපාලඥයන් තමන්ව කඩේ යවද්දීන ලැජ්ජ නැතුව ආයෙ ටොයිලට් පෝච්චියට තහඩුවට ආයෙත් කඩේ ගියපු අපේ වැඩිහිටි පරම්පරාවට ඒකල තමයි අපිට මේ සාපේ කෙරුවේ එයාලද අපි මේ වලට ඇදලා දැම්මේ අපි දුන්න එක ඡන්දයයි හැබැයි ඡන්දෙන් දීපු කාලකණ්ණි පාලෝ කියන්නේ වැරදි පාරිකා දේරුම් ගත්තාම අද තරණ පරම්පරාව බැහැල දින පාරට ආදරණීය දෙමව්පියන්ගෙන් හැමෝගෙම වැඩිහිටියන්ගෙන් ඉල්ලන්නේ එන්න ඕගොල්ලොම තමයි අපි මේ කරුමෙට ඇදලා දැම්මේ ඔයාලම තමයි අපේ හෙඩ් හවුස් කෑවේ ඔයාලා ඉතින් ඉදියට ඔයගොල්ලෝ හම්බ කරලා අපේ ළඟට ගොඩ නැගුවා කියලා නෑ ඔයගොල්ලෝ නායකත්වයේ වැඩියට දෝරලා ඉගෙන ගත්ත නැති කාලකණ්ණි පාර්ලිමේන්තුව වල ඔයාලා තමයි අපේ හෙට දවස කෑවේ මං ඒ හින්දා හැම වැඩිහිටියෙම කියනවා ගෞරවණීයෙන් ඔයගොල්ලෝ කසිපුඩිකට බත් පාත්‍රයට තහඩුවට පොලි ටොයිලට් පෝච්චියට අනාගතේ පාවා දුන්න ඔයගොල්ලෝ අපේ රට වික්කා ඔයගොල්ලෝ බයින්න පාරට දැන් අලුත් තරම්බුන තරුණ පරම්පරාවත් තොරතුරු එක්ක අලුත් අත්දැකීමක නායකයෝ බිහි වෙවි මේ අරගලේ මහබොලේ නායකයෝ බිහි වෙවි උගත් පරම්පරාවක උගත් බුද්ධිමත් මිනිස්සු අපිත් එක්ක ඉන්නවා ඒගොල්ලෝ එලිබහිවි කරුණා කරලා මං ඉල්ලන්නේ වැඩිහිටි පරම්පරාවෙන් ඕගොල්ලෝ අපි ඇදලා දාපු මේ අරගලෙන් අපිව ගලවන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න අපි මේ හැමදේම ගන්නේ ඔයාලගේ දරුව වෙනුවෙන් අපි දන්නවා ඕගොල්ලෝ ඉතන වෙති අපිට අරගල වලට යන්න බෑ අපිට අරගල වලට යන්න වෙලාවක් නෑ අපේ දරුවන්ට අපි හම්බ කරලා කන්න දෙන්න ඕන අත හෙලුණොත් කට හෙලෙනවා කියලා කියන්න දුකයි අත හෙලුණොත් කට නෙමෙයි මොනා හෙලුණත් ඉස්සරහට කට හෙලවෙන්නේ නෑ අපි ඉන්නේ එච්චර කඩා වෙන්න රටක උද්දමනේ මොකද්ද කියලා ඔයාගේ උසස් පෙළ කරපු දුවගෙන් අහන්න ඔයාගේ විශ්වවිද්‍යාලයේ පුතාගෙන් අහන්න අඩුම ගන්න යාළුවට කියන්න ඔයාලා මොකද්ද කියන්නේ කියලා ඕගොල්ලෝ කොච්චර මහන්සි වුණත් ඔයාලා කොච්චර දුක් විඳලා පොලිමින්දලා තෙල් ටික ගහලා දරුවන්ට කන්න දෙන්න හැදුවත් ඒක වෙන්නේ නෑ අපි ඉන්නේ කඩා වෙන්න රටක අපි ඉන්නේ හෙටක් නැති රටක සල්ලි පාරවල්වල කානු දෙකේ තියෙයි මුන් සල්ලි අච්චු ගන්නවා අපේ රටේ වේගෙන් කඩා වැටෙනවා ලෝකේ කඩා වැටෙන රටවල් අත අපි ඉහළට යනවා ඒකින් ද මේ රටේ උගත් දරුවෝ ඉන්නවා නම් අල්ලෙමු ගෙදර ඉන්නවා නම් ගැම්බස් කොල්ලෙක් ඒ කෙල්ලගෙන් කොල්ලෙන් අහන්න මොකද්ද මුදේ මේ ප්‍රශ්නේ කියලා දැන්වත් අපි හම්බ කරොත් අපි ගන්නවා කියන මානසිකත්වයෙන් ගෑල් වලටලා ඉන්න එපා අපි ආර්ධන කරනවා බහින්ද පාරට මේ වගේ කාලගන්නි පාලකයෙකු මහජන අරගලයකින් ඇදලා එළියට දානවා කියන එක ඉතිහාස කතාවක් අනාගතයේ බිහි වෙන පාලකයෝ දැනගෙන આવી මහජන අරගලයකින් නායකයෙක් එළියට प्रश्न ගහකොළ සතාසිය පාට පව ප්‍රශ්න තියෙනවා මම මූලිකව මෙතෙන්ට ආවේ අපේ රටේ ගස් කපනවා හිතුව හිතුව විදිහට ගස් කපනවා ඒක නිසා විශාර පරිසර හානි වෙනවා ඒ වගේම වනාලි ප්‍රශ්න වලට තාම අපිට විසඳුමක් හම්බුන්නේ නැහැ වනාලි ඒ නිසා මේ සෑහෙන්න මරණයට පත් වෙනවා හැබැයි මේකට පාලකයෝ දැන දැන ඒවට විසඳුම් දෙන්නෙත් නැහැ අපි අපේ අලුත් පරපුර විදිහට අපි විසඳුම් හොයනකොට රටේ තියෙන වන සම්පත පරිසරය සහ සතාසිය පාටත් අපි ආදරය කරන්න ඕනේ කියන පණිවිඩය තාම මෙතෙන්ට ගිනල තියෙන්නේ තොපි බොඳ කළ තරුණ හීන තොපි බොඳ කළ තරුණ හීන හේ බිලාට සැප ලෝකේ හේ බිලාට සැප ලෝකේ මග ජන යට දුක සෝකේ මග ජන යට දුක සෝකේ හේ බිලාට සැප ලෝකේ හේ බිලාට සැප ලෝකේ මග ජන යට දුක සෝකේ මග ජන යට දුක සෝකේ කෙල ගුණ නැති වැඩ මුංගේ කෙල ගුණ නැති වැඩ මුංගේ පෙන්නමු අපි ජන වේගේ පෙන්නමු අපි ජන වේගේ කෙල ගුණ නැති වැඩ මුංගේ කෙල ගුණ නැති වැඩ මුංගේ පෙන්නමු අපි ජන වේගේ ජානක්කගේ බලු කොක්කා ජානක්කගේ බලු කොක්කා තුට්ටු දෙකට රට වික්කා තුට්ටු දෙකට රට වික්කා ජානක්කගේ බලු කොක්කා ජානක්කගේ බලු කොක්කා
ಹುಟ್ಟು ದೇಕಡ ರಟ ವಿಕ್ಕ ಹೊರ ಕಾಪು ಸಲ್ಲಿ ದೀಲ ಗೋ 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 ಗೋಟ ಹೋಂ ಹೊರ ಕಾಪು ಸಲ್ಲಿ ದೀಲ ಗೋ 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 ಗೋಟ ಹೋಂ ಕಾಗೆದ ಮೇ ಬಲ ವೇಗೆ ತರುಣ ಅಪ್ಪೆ ಬಲ ವೇಗೆ ಕಾಗೆದ ಮೇ ಬಲ ವೇಗೆ ಪುತ್ತಲ ಮೇ ಬಲ ವೇಗೆ ಕಾಗೆದ ಮೇ ಬಲ ವೇಗೆ ಪೊದು ಜನಯಾಗೆ ಬಲ ವೇಗೆ ಅಪ್ಪೆ ಲಮಾಯ್ ಬಡಗಿನ್ನೆ ಉಂಗೆ ಲಮಾಯ್ ಸೆಪನಿಂದು ಅಪ್ಪೆ ಲಮಾಯ್ ಬಡಗಿನ್ನೆ ಉಂಗೆ ಲಮಾಯ್ ಸೆಪನಿಂದು ಸೆಪೆ ಸೆಪೆ ಉಂಬಲ ಸೆಪೆ ದುಕೆ ದುಕೆ ಅಪಿಟ ದುಕೆ ಸೆಪೆ ಸೆಪೆ ಉಂಬಲ ಸೆಪೆ ದುಕೆ ದುಕೆ ಅಪಿಟ ದುಕೆ ವರೆ ವರೆ ಪೆರಟ ವರೆ ಎಕತು ವೆಲ್ಲಾರಟ ಹದಮು ಮಂಗ ವಿಶೇಷ ಸ್ತುತಿವಂತ ಪುತ್ರ ಮಹಾದ್ವೇದಿ ಆಟ ಕೊಯ್ಬೆಲೆ ಹೆಮತನಮ ದೂವಲ ಹೆಮತನಮ ದೂವಲ ಪುಂಚಿ ಪುಂಚಿ ದೇವನ ರಟ್ಟ ಇತಾಮತ್ ಹೊಂದಿಂದಿನ ಮಾಧ್ಯದ ಮಂಗ ಸ್ತುತಿ ಅಂತ ಮೇ ನಾಲಿಕಾವಟ ಅಂಕೈಕೆ ನಾಲಿಕಾವಟ ಹೆಮದಾಮ ವಜವೆಂಡ ಮಂಗ ಆಶೀರ್ವಾದ ಇಲ್ಲನೋ ಸ್ತುತಿ